අයිබෝවන් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මහජන කොමිසම් සභාවේ යෝජිත යෝජිත ආනයන බදු ඉවත් කිරීම සම්බන්ධව පවත්වන සිවාරයේ බදු සහන ඉවත් කිරීම සම්බන්ධව ඇතිවෙහක තත්ත්වයන් පිළිබඳව ආයතන කිහිපයක් මම නියෝජනය කරන නිසා මම පොදුවේ කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්නම්. අතරම අපි සාකච්ඡා කර වර්තමානයේ පවතින ආනයන අපනයන පරතරය සීක්‍රයෙන් මේ හරහා ඉහළ යාමට ඉඩ තියෙනවා. එතකොට එමගින් අපනයනය ආනයනය කරන භාණ්ඩවල ප්‍රතිශතය 100%, 300% අතර වගේ ප්‍රමාණයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එහා සමානවම අපිට විදේශ විනිමය පිළිබඳ විශාල ගැටලුවකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතකොට අපිට අහන්න සිද්ධ වෙනවා මේ විදේශ විනිමය අපිට දැනටමත් විශාල ගැටලුවක් තියෙනවා. අද වෙනකොට ඩොලර් රේට් එක දවසින් දවස සීක්‍රෙන් ඉහළ යනවා. ඒතකොට ඉදිරියේදී ඩොලර් රේට් එකට මොන තත්ත්වයක් ඇති වෙයිද කියලා ලොකු ගැටලුවක් අපිට තියෙනවා. ඊළඟට නිෂ්පාදනය අතරම දැන් මේ හරහා සිද්ධ වෙන්නේ නිෂ්පාදනය නතර වීම සහ ආනයනය ඉහළ යනවා. අපිටත් සිද්ධ වෙනවා ඒ කටයුත්තට ඉදිරිපත් වෙන්න නිෂ්පාදන කටයුතු වලදී අපිට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ සඳහා එසේ කිරීම නිසා ඇත්තටම වෙන්නේ කර්මාන්ත ශාලා වැසී යාමත් විශාල රැකියාව ව්‍යාප්තියක් බිහි වෙන්න ඉඩ තියෙනවා ඉදිරියේදී මම කර්තව්‍ය නිසා. ඊට පස්සේ ලංකාවේ ඇත්තටම දැනට සිද්ධ වෙන අගයගතු කළ නිෂ්පාදන සඳහා රටට ගලා එන ආදායමත් මේ සඳහා මේ නිසා අහිමි වෙන්න ඉඩ තියෙනවා. ප්‍රතිඅපනයනය තුළින් ලැබෙන ආදායමත් මේ නිසාම අහිමි වෙන්න ඉඩ තියෙනවා. මොකද ප්‍රතිඅපනයනයේදී ඇත්තටම ලංකාව හරහා අපි යමක් අපනය කරනවට වඩා ඒ ආනයනකරුවන්ට ඍජුවම ඒ රටවල් වලින් ගෙනීමේ ලාභදායක වීම නිසා. මොකද අපේ රටේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලියට එන එකතු කරම අගය එකතු කිරීමේදී ඇතිවන වියදම සාපේක්ෂව අනිත් රටවල් වලට වඩා වැඩි ගුණාත්මක භාවය නිසා යම් ඉල්ලුමක් තියෙනවා. නමුත් ඒ ඉල්ලුමත් ඉදිරියේදී අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති අපනයන නිෂ්පාදන බොහොමයක් තියෙනවා. මෙම නිෂ්පාදන ප්‍රතිඅපනයනය කිරීමෙන් අපේ රටට අගය එකතු කිරීමෙන් ලද ආදායම මේ නිසා හිමි වෙන්න ඉඩ තියෙනවා. මොකද වියදම පිළිබඳ විශාල ගැටලුවක් ඉදිරියේදී මේ නිසා ඇතිවිය හැකි නිසා. ඊළඟට විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය ඒ වගේම ලොකු දෙවන්ත අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඇඟලුම් කර්මාන්තය අද අපේ රටේට ඉල්ලුම තියෙන්නේ අපේ රටේ තියෙන ගුණාත්මක භාවය නිසා. නමුත් මිල ගත්තොත් එහෙම විශාල වශයෙන් විශාල පරතරයක් තියෙනවා අනෙක් රටවල් එක ගත්තම අපේ රටේ තියෙන ඇඟලුම් කර්මාන්තයේදී. එතකොට ඒ මිල ඉහළ ගියත් ගුණාත්මක භාවය නිසා තියෙන ඉල්ලුම ඉදිරියේදී විශාල අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට දැනට රට තුළට දිනකට ගලා එන යකඩ හා ප්ලාස්ටික් ප්‍රමාණය ඇතරම මේ විශාල බදු ප්‍රමාණයක් නිසා යම්කිසි මට්ටමක පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. මෙම තත්ත්වය මත ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ලංකාවේ නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරන යකඩ සහ ප්ලාස්ටික් ලංකාවෙන් නැවත පරිසරයට උදාහරණ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද උදාහරණයක් විදිහට දැනට දිනකට මහතනේ චීනය, ඉන්දියාව වගේ රටවල් වලින් විශාල ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රමාණයක් ලංකාවට ගලා එනවා. නමුත් දැනට ලංකාවේ මෙම මේ භාවිතා කළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම නිසා කිරීම හරහා නැවත අමුද්‍රව්‍යයක් ලෙස අපේ නිෂ්පාදන වලට යොදා ගැනීම නිසා එය පරිසරයෙන් යම්කිසි ප්‍රමාණයක් ඉවත් වෙනවා. එතකොට ඒක කාර්යය දේශීය නිෂ්පාදන කාර්යය නතර වීම තුළ එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ සියල්ල අපිට නැවත පරිසරය හානි කරන කසල වශයෙන් පරිසරයට ගිහින් තියෙන සිද්ධ වෙනවා. ඊළඟට තව දෙයක් තමයි අතරම දැන් මෙවැනි සිද්ධියක් සිදුවීම තුළ පාරිභෝගික දැනට භාවිතා කරන ද්‍රව්‍ය අපි දන්නවා දැනට ලංකාව අපි වගේ රටවල ගොඩක් වෙලාවට අපි මොන හරි යන්ත්‍රයක් පාවිච්චි කරොත් ගුවන් විදුලි යන්ත්‍රයක් පාවිච්චි කරා කියන්නේ ඒක අපි මොන හරි ගැටලුවක් ආවොත් ඒක වැඩ කරේ නැත්නම් අපි ඒක රිපෙයාර් කරලා පාවිච්චි කරනවා. නමුත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් තුළ මෙහෙ එවැනි එකක් රිපෙයාර් කරනවට වඩා සමහරට ඊට වඩා ලාභයි අපිට අලුත් එකක් ගන්න එක. එවැනි තත්ත්වයන් දැන් බටහිර රටවල එවැනි තත්ත්වයන් තියෙනවා. ඒක නිසා තමයි එම රටවල තියෙන ඒ භාවිතා කළ ඉවත් කරන ද්‍රව්‍ය අපේ රටවල වලට ගලාගෙන එන්නේ මේ භාවිතා කළ ද්‍රව්‍ය විදිහට. නමුත් අපේ රටේ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය අපි කොහෙටද ඊට පස්සේ විකුණන්නේ කියලා ගැටලුවක් එනවා. ඒක
පරිසරයට විශාල ගැටලුවක් වෙනවා, විශේෂයෙන් විදුලි උපකරණ ප්ලාස්ටික් සහ යකඩ මේ ද්‍රව්‍ය වලින්. ඊළඟට දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය අඩව පනවීම තුළින් ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ඇති ඉල්ලුමත් මේ හරහාම ඇත්තරම නැති වෙනවා. මොකද දැනට අපි දන්නවා විවිධ ශ්‍රේෂ්ඨවල තියෙනවා ශ්‍රී ලාංකික කියන නමට හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් කිව්වම සමහර වෙලාවට අපිට ඒකට පිළිගත් ගුණාත්මක භාවයක් තියෙනවා කියන මතයක් තියෙනවා. ඒ මතයත් මෙම කාර්යය තුළ අපේ අතරින් නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඊළඟට විශේෂයෙන් අපි ගත්තොත් එහෙම රතවාහන සම්බන්ධව උදාහරණයක් විදිහට දැනට රතවාහන වලට අපි දන්නවා ලෝකෙම හැතන වැඩිම බදු මුදලක් අය කරන්නේ අපේ රටේ. හැබැයි මේ තත්ත්වය වෙනස් වුණොත් එහෙම ලංකාවට කොයිතරම් රතවාහන තොගයක් ගලාගෙන එයිද? එසේ ගලාගෙන આવොත් මේ තියෙන මාර්ග තදබදයත් එක්ක තවදුරටත් අපිට කවදාවත් හිතන්න බැරි තරම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. මොකද එක පැත්තකින් අපිට ඒ රතවාහන සඳහා අවශ්‍ය ඉන්ධන ටිකත් අපිට ආනයනය කරන්න සිද්ධ වෙනවා. අපිට තාම විශ්වාසයක් නැහැ අපේ රටේ තියෙන ඉන්ධන පිළිබඳව කොච්චර කාලයක් තව අවුරුදු ගණනක් ගත වේද කියන එක. ඊළඟට මේ රතවාහන මිලදී අරගත්තයින් පස්සෙත් ඉදිරියේදීත් ඇත්තටම සිද්ධ වෙන්නේ අර මම කිව්වා වගේ නැවතත් අර ඉම රතවාහන නඩත්තු කර කර භාවිතා කරන වෙනුවට එකක් අරගෙන ටික දවසක් පාවිච්චි කළා ඒක අයින් කළා හෝ විකුණලා අලුතෙන් තව එකකට යනවා. දැන් මෙහෙම ආවයින් පස්සේ ලංකාව විශාල කුණුකන්දක් බවට කුණුකඩක් බවට නැවතත් පත්වීමේ ලොකු අවධානමක් තියෙනවා. ඉතින් දැන් මේ වගේ දේවල් වලට ඇත්තම දැන් මේ වගේ ගැටලු අපිට මුහුණ දෙන්න තියෙනවා වගේම අපි පොඩි යෝජනා ටිකකුත් මේ සම්බන්ධව අපි ඉදිරිපත් කරන්න හිතුවා. ඇත්තටම මේ ප්‍රධාන දෙයක් තමයි හැකි සෑම විටම අපිට ප්ලාස්ටික් හා යකඩ නිෂ්පාදනය වෙනුවට ඇත්තටම සුදු යකඩ වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා යම් යම් සහන ලබා දෙනවා නම් වඩා හොඳයි. නමුත් ඒ හරහා අපිට පුළුවන් දැන් ප්ලාස්ටික් හා යකඩ පරිසරයට එකතු වීම වළක්වා ගැනීම තුළින් පරිසර සංරක්ෂණයත් වගේම දේශීය ආර්ථිකයටත් විශාල දෙයක් කරන්න පුළුවන්. මම ඒ සඳහා ඇත්තටම මගේම උදාහරණයක් ගන්න පුළුවන්. මගේ කර්මාන්තය මදුරු දැල් නිෂ්පාදනය කරන්නේ අපි. දැනට අපි දිනකට සාමාන්‍ය මදුරු දැල් වල රාමු සඳහා භාවිතා කරන්නේ ප්ලාස්ටික් රාමු භාවිතා කරන්නේ. නමුත් අපි තමයි ලංකාවේ පළවෙනි වතාවට සුදු යකඩ රාමුවක් භාවිතා කරේ. දැන් මේකෙන් අපි මේ අවුරුදු 20කට පස්සේ අපි දැකගත්තු දෙයක් තමයි මේ සුදු යකඩ රාමුව භාවිතා කිරීම තුළින් විශාල ප්ලාස්ටික් පරිසර හානියක් අපිට වළක්වන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මම දැනට මාස 3කට වරක් සුදු යකඩ කන්ටේනර් ටොන් 10ක් පමණ මම දැනට ආනයනය කරනවා. ඉතාලම සැහැල්ලු සුදු යකඩ මේක. ඒතර මේ රාමුව ප්ලාස්ටික් වලින් හදුවා නම් ඇත්තටම ටොන් 12කට වැඩි ප්‍රමාණයක් යනවා ප්ලාස්ටික්. එතකොට ප්ලාස්ටික් ටොන් 12 ගානේ මාස 3න් 3ට මම ලංකාවට ගෙනාවා නම් එතකොට ලංකාවේ පරිසරයට කොච්චර හානියක් ඒ සඳහා වෙනවද? දෙවෙනි කාරණය තමයි සාමාන්‍යයෙන් වෙළඳපොළේ තියෙන ප්ලාස්ටික් එකක් රාමුවක් ගත්තොත් එහෙම මාස 3ත් 6ත් අතර මේක කැඩලා විනාශ වෙලා යන්න ඉඩ තියෙනවා. එතකොට දැන් අපි භාවිතා කරන සුදු යකඩ රාමුවක් ඇත්තටම ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට නැවත භාවිතා කරන්න පුළුවන් ඒ වගේ දේවල් අපිට වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හඳුන්වා දෙන්න පුළුවන් නම් ඒ සඳහා විශේෂ සහන සහ දිරගන්වීම් කරනවා නම් මම හිතන්නේ ලංකාවට ඉතා විශාල සහනයක් ලැබෙනවා ඒ හරහා. ඒ වගේම තවත් තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ලංකාවට තාක්ෂණය ටිකක් දුලබ වීම, දුර වීම. කියන්නේ ලංකාවේ කර්මාන්තයක් කරනවා නම් ව්‍යාපාරයක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය, විශේෂයෙන් නවීන තාක්ෂණය කියලා මම හඳුන්වන්නේ උදාහරණයක් විදිහට අපි CNC තාක්ෂණය, නැනෝ තාක්ෂණය, නියුමැටික් තාක්ෂණය සහ LED වැනි ඉහළ ගුණාත්මක නව තාක්ෂණයන් අපිට ටිකක් يعني සපයා ගැනීම හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට දැන් අපේ සාමාන්‍ය ලංකාවේ කර්මාන්තයක් කරනවා නම් CNC තාක්ෂණය අපිට හරහා යම්කිසි මෝල්ඩ් එකක් වගේ දෙයක් කපා ගන්නවා නම් ඒ CNC යන්ත්‍රයකට වියය කරන මුදල හා සමාන මුදලක් අපිට වියදම් කරන්න වෙනවා මේ මෝල්ඩ් එක හදා ගන්න. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා නම් මේ සඳහා මොන හරි පාර්ශ්වයක් මෙතනත් වෙලා ඒ තාක්ෂණය ඇත්තටම දැනට තියෙනවා යම් යම් ආයතන. නමුත් ඒ ආයතන වල මේ තාක්ෂණයන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ලංකාවේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ දියුණුව ඉතාම හිමින් යන්නේ. ඉතින් අර සමහර බොහෝ නිෂ්පාදකයන් අපි දන්නවා ඒ නිෂ්පාදකයන් ඔවුන්ගේ දක්ෂතාවය මත ඔවුන් එක්ක විදේශ රටවල් වලට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් තමන් සොයාගනිපු යන්ත්‍ර සූත්‍ර වලින් වගේ දැන් අපිත් එහෙමයි. අපේ ආයතනෙත් නිෂ්පාදනය කරන යන්ත්‍ර අපි අවුරුදු 10ක් විතර
හදන්න උත්සාහ කරා හොයාගන්න බැරි වුණා. සමහර දේවල් අපිට නැවත සිද්ධ කරන්න මේ අත්හදා බැලීම් කළා. අවුරුදු ගානකට පස්සේ අපි නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. මම උදාහරණයක් කියන්නම්. අපේ දැනට භාවිතා කරන මම කිව්ව සුදියකඩ රාමුව ඉතාම තුනීම සුදියකඩ බටයක් පාවිච්චි කරන්නේ. ඉතින් මේක මේ නවන්න බෙන්ච් කරන්න පුළුවන් තාක්ෂණයක් ලංකාව තුල නැහැ. අපි අවුරුදු ගාණක් හැදුව ලංකාවේ මැෂින් හදාගන්න බැරි වුණා. ඊට පස්සේ පිටරට සමාගම් දෙකකට දුන්න ඒ දෙකෙත් අසාර්ථක වුණා. ඊට පස්සේ සිද්ධ වුණා අපිටම එයින්ම යන්ත්‍රයක් ගෙනල්ලා ඉවරලා මොඩිෆිකේෂන් එකක් කළා මේක කරගන්න. ඒ වගේ ඇත්තටම අර තාක්ෂණය ගොඩක් සමීප නැතිකම ලංකාවේ කර්මාන්ත ශාස්ත්‍රයට ලොකු බලපෑමක් වෙනවා. ඒක ඇත්තටම ආර්ථිකයට මොකද ඒකේ ප්‍රතිඵලය වෙන්නේ ඊට වඩා තාක්ෂණයෙන් ඉහළ නිෂ්පාදන ඊට අඩු මුදලට ලංකාවට ගලා එන්න පටන් ගන්නවා ඒකේ. මොකද අපේ රටේ දේශීය කර්මාන්තේ ඒ හරහා අර්බුදයකට ලක් වෙනවා. ඊළඟට ලංකාවේ ඇත්තටම මේ පවතින තත්ත්වයක් එක්ක ගත්තම ලංකාවට ගොඩක් වැදගත් වෙනවා. මම හිතන්නේ කෘෂි කර්මාන්තය අපේ දියුණු කරන්න පුළුවන් නම් විදේශ විනිමය ගලායන ප්‍රධාන ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් විසිතුරු මත්සපනයනේ, විසිතුරු පැලාපනයනේ සහ ඕගනික් ෆුඩ් එක කියන්නේ මේ කාබනික ආහාර නිෂ්පාදනය මගින් අපිට විශාල විදේශ විනිමයක් ඒ හරහා එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වගේ ගැටලු කීපයක් තියෙනවා. ඒ අතර තව දෙයක් මම කියන්න ඕනේ. විශේෂයෙන් දැන් අපි දන්නවා පරිසරයට එකතු වෙන දැන් ලක්පහුගේ රත වාහන වලින් අපිට තියෙන ගැටලුවක් ප්‍රධාන ගැටලුවක් තමයි දැන් සමහර බස් රථ ලංකාවේ භාවිතා කරන විශාල වශයෙන් භාවිතා කරන ඇල්මිනියම් බස් රථ. අතර ඇල්මිනියම් බස් රථ මගින් දිනකට ෂේවීම් හරහා පරිසරයට විශාල වශයෙන් ඇල්මිනියම් පරිසරයට මුදාහැරෙනවා. මේ පරිසරයට මුදාහැරීම මත මේක පිළිකාකාරකයක් ලෙස මිනිසුන්ට මෙසුම් රෝග තත්ත්වයන්ට පත් වෙන මෙමින් පවතිනවා. ඉතින් තාක්ෂණයෙන් ඉහළ උසස් බස් රථ වගේ දේවල් වාහන ලංකාවට ආනයනය කරනවා නම් ඒ ආනයනය කිරීමේදී ඒ වගේ අපිට කොන්දේසි පනවල මොන හරි ගුණාත්මක භාවය ඔයිට වඩා ඉහළ වාහන අපිට අපේ ආනයනය කරනවා නම් මේ වගේ ගැටලු අපිට විසඳගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරිපත් කරන්න. මම ඇත්තටම දැනට මම කරන්නේ තාම 125-30 අතර ප්‍රමාණයක්. එතකොට හිතාගන්න 125-30 අතර ප්‍රමාණයකට මම මෙට්‍රික් ටොන් 10ක් ගේනවා නම් ඉතුරු ප්‍රතිශතයට ලංකාවේ ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් කොච්චර ප්‍රමාණයක් භාවිතා වෙනවද? මම ගේන්නේ මෙට්‍රික් ටොන් 10ක් 12ක් වගේ ප්‍රමාණයක්. ස්ටේන්ලස් ස්ටීල්. ඇත්තමද ඒ ස්ටේන්ලස් ස්ටීල් ෆ්‍රේම් එකට අදාළ ප්‍රමාණයට ප්ලාස්ටික් වලින් මම ඒක හදුවා නම් මට ඒක මෙට්‍රික් ටොන් 10ෙන් කරන්න බෑ. මෙට්‍රික් ටොන් 12ක් 14ක් අතර ප්‍රමාණයක් යනවා. ප්‍රයිස් වයිස් ඇත්තටම ප්‍රයිස් වයිස් මෙහෙම ප්‍රයිස් එක යම් කිසි මට්ටමකින් වැඩි. නමුත් ඒකේ මූලික ආයෝජනය විතරයි වැඩි වෙන්නේ. උදාහරණයක් විදිහට ප්ලාස්ටික් ෆ්‍රේම් ගත්තොත් එහෙම අපිට ඕක මේ මාස කිහිපයයි මම ප්ලාස්ටික් ෆ්‍රේම් එක පාවිච්චි කරන්න වෙන. ඒක විසිකලා තව එකක් ගන්න වෙනවා. නමුත් මේක ගත්තයින් පස්සේ මේක ලයිෆ් ටයිම් පාවිච්චි කරන්න පුළුවන්. ඔව් නෙට් එක විතරක් වෙනස් කරන්න ඕනේ. අතරම ඒකෙදිත් අපේ විශේෂත්වයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන්නේ මේක මේ සාමාන්‍ය වෙළඳපොලේ තියෙන රෙද්ද නෙවෙයි. අපි මේක විශේෂයෙන් පරීක්ෂණ කළා හදාගන්න විශේෂ මැටීරියල් එකක් පාවිච්චි කරන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි වෙළඳපොලේ තියෙන සාමාන්‍ය මතුරුදැල් පහකට වැඩි කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ස්මාර්ට් කියලා එකක් යනවා. තව නෙට්මෝ කියලා යනවා. අපි කොයකටයි දම්රෝ එකටයි සපේනක්. ඔය ඇත්තටම මම මුලින්ම මීට අවුරුදු 12කට කලින් මම ලංකාවේ මේක ලංකාවේ සමාගමක් එක්ක වෙලා නිෂ්පාදනය කරා. එතෙන්දී මට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපේ තියෙන නිෂ්පාදන වියදම එක පැත්තකින් වැඩි, අනිත් පැත්තෙන් තාක්ෂණය ඉතාම පරණ තාක්ෂණයක් තිබුණා. අවුරුදු 35කට කලින් ගෙනාවු ලංකාවට ආයනය කරපු යන්ත්‍ර. ඉතින් ඒ මගින් ක්වොලිටි එක කන්ට්‍රෝල් කරන්න බැරි වුණා. දැනට ඇත්තටම අපි මේක අපි වෙනම සමාගමකට දීලා මේක ඇත්තටම අපිට විතරමයි තවම ලෝකේ නිෂ්පාදනය කරන්නේ. මේක තියෙන විශේෂත්වය දැනට මේක ඇත්තනම ෆැක්ටරි එක දැනට තියෙන චීනේ. මේක නිෂ්පාදනය යන්ත්‍ර ජර්මන්, මව සමාගම ඩෙන්මාර්ක්. රෙදි හදන්නේ චීනේ. සම ප්‍රශ්නයටත් වඩා ඇත්තටම අපිට තියෙන වෙළඳපොළ පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. අපිට ඔව් ඒක අපනෑන වෙළඳපොළට යනකොට ඒ ගැටලුව එන්නේ නැහැ. දේශීය වෙළඳපොළේදී ඇත්තටම අපිට තියෙන ඔය මැෂින් එක දැනට ඇත්තටම ඍජුවම අපි එක්ස්පෝර්ට් කරන්නේ. පොඩි ප්‍රමාණ ඍජුව එක්ස්පෝර්ට් කරනවා. නමුත්
වෙනත් අපනයන කරවන්න හර යම් යම් ප්‍රමාණ සියර සියයක්ම සියන තම ග ප.